මේ වැදගත් පාඩම් බලන්න ැන්ම ඩප ඩකන් යු නාලිකව සස්ටරයි් කරන්න. අලුතෙත් චනලේට එකතුවෙන පාටම් මාලා තැනගන්න බෙල්පත්න කොපල තියා ගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වන ලොකුම් න් Onlineයින් පාසලශ දැන්දවේපුතේ අපි සාකච්චා කරන්නය යමුමුවෙන් වන තවත් බොහොම වැදගත් කරුණුකාරණ කීපයක් පිළිබඳ. පෙර කොටස්තුලින් හො අබෝධයක් ලබාගත්තනනි මධ්‍යස්තවාදීන් කිය කෞද එවගේ අන්තවාදීන් කියන්නේ කෞද මේ අය පෙළබඳව බොහෝ ොරතුරු අප දැනගත්තා. දැන් මේ කොටිසද අපි කතා කන්නවා මේ ජාතික සංගමය තව තවත්තා විවිධාකාරයෙන් විධ ක්‍රියාාවලීින්ට පසුකාරීනෝ මේ ඇතරම මේකත් තේතුවෙනි මධ්‍යස්තවාදී ඇතම අන්තවාදීන්ගේ මේ අයගේ බලපෑමෙන් මේක අතවතාවත් ක්‍රියාවලින්ට කොහොමද යොමුුවමින් විශේෂයෙන්ම ඔන් අපි මෙදැන්දි කතා කරන්නවා නෝව නාරම්භ කරන්න මේ විශේෂිත වූ ව්‍යාපාරයක් දැන් මෙතෙක්කල් මේ ජාතික සංගමය ගැනගිය අරමුණු මෙතෙක්කල් මේ ජාතික සංගමේ තිබ ක්‍රියාකාරිතය පිළිබඳ අපි දැනවත්නේ හෙනම් මෙතනින් එහාට මේ තුළින් විවිධ ව්‍යාපාරයන් දියත් කරන්නට කොයියා කරන්න කටයුතු කලේ කර විශේෂම අපි දක් මධ්‍යස්ත මතවාදී ගෙන එතරම් ගැටලුවක් වු නෑබ්‍රතාානයන්ට ඔන්න එ සහයෝගෙන් වැඩ කටයුතු කරගෙන ගිය නිසා. හැබැයි අපිට තේරුණ දෙයක් තමයි අන්තවාදීන්ගන්නම් යම් බලපෑමක් මවුන්ට ලැබෙනවා කියෙනෙගෙති. ඒක පෙන්වන්නට ඔන්න හොඳම උදාහන්න ගපක් අපිට මේ කොටසක් සාකච්චා කරන්න පුළුවන්. අිම් බලමු මොන වගේ වෙනසක් ද මේ ජාතික ඉන්දියාම් ජාතික සංගමය තුලින් මෙතනි නෙහාට සිද්ධ කළේ කියලා හොඳයි ඔන්න මොලින්ම කියනෝ මෙතනදී ජාතික සංගමය අන්තවාදීන්ගේ බලපෑම්ට ලක්පතිබූ කාලයේදී බ්‍රිතාන්‍ය බාන්ඩ වර්ජනය කිරීමේ ්‍යාපාරයක් ආරම්භ කරා. තැක් දේකුතේි පැහැදිලි වසාකච්ඡා කලා බ්‍රිතානයන් විතරම උත්සාහ කළේ තමන්ගේ මේ බාන්්ඩ බඩුබාහිරාදිය කෙසේ හෝවිකුණා නේද ඒවායින් බොහෝසන් ලාබ ලබාගත් විශේෂයෙන්ම ඉන්දියාව තුළ තිබ සම්පතු යෝදාගෙන මේවා නිර්මාණය කල බොහෝවිට ඒවා තුළින් ලාබ ලබාගන්න මේගේ අරමුණක් තමයි තිබ ලාබ ලබා ගැනිීම තමයි ආධික පැතිකඩ තුළින් ඔඕුන්ට තිබ්බාරමුණ. කෙසේ හෝ දැම ජාතික සංගමය අයටතේ අපි දන්නවා මද්‍යස්වාදීගේ තවදටත් බල පෑමක්න අන්තවාදින් තමයි දැන් දිගින් දිගට බලපෑැමෙල්ල කරන්නේ මේ අටතේ තමයි මෙන්න මේ කියන තත්ත්ය උදාාවෙන දේපුතේ මොකක්ද සැහැදිලි අපි කියනවා බ්‍රිතාානය භාණ්ඩ වර්ජනය කිරීමේ ව්‍යාපාරයේ බ්‍රතානය බාණ්ඩ වර්ජනය කිරීමේ ව්‍යාපාරය වෙන මෙහෙම ව්‍යාපාරයක් ගෙනයන්නට මේ ගොල්ල පටන් ගන්නවා ඒැන බ්‍රතානයන් විසින් මේ විදි නිෂ්පාදනය කරන වෙළඳ පොලට දාන මේ තබදුරට තින්දයානුවන් ගන්න නැහැ මේ කියන මතයට උුන් එනවා ්‍රතාාය නි්ාන බාන්්ඩ වර්නය කල්ලා ඉන්දයානු ස්වදේශය නිෂ්පාදන භාවිතය ප්‍රචලිත කරනුය ස්වදේශීය ව්‍යාපාරය කියලා හඳුයනවා මේකට විශේෂ නමක් තිබ්බ ස්වදේශීය ව්‍යාපාරය මේ නමදාන්නත් විශෂ හේතුවක්වයෙන දේපතක පැහැදිලි අපිට ස්වදේශීය ව්‍යපායේමක බිහිවෙන්න පැහැදිලිම හේතුව තමයි යන්නන බ්‍රතානය බා්ඩ තබවදුරට ගන්න නැහ හැබැයි ඉන්දිියාවේ නිෂ්පාධනයක නැතං අස්වදේශී නිෂ්පාධිත බාන්්ඩ තමයි මේ අය තවදුළටත් භාවිතා කරන්න. ඉන්දියානු නැතං ස්වදේශීය නිෂ්පාදන භාණ්ඩ මේ වතමයි භාවිතා කරන්නේ. නිබ්‍රිතා්‍ය බාන්්ඩ භාවිතා කරන්න තවදුලටත් කටයුතු කරන්නේ නැහෙනක් ස්වදේශීය ව්‍යාපාරය කියල මේක හැඳින්ුව මේ නිසා. හොඳයි. ෙංගාලෙන් රම්භවෙච්ු මස් දශය ව්‍යාපාරය රට පුරාාව්‍යත්ත කිරීමට ජාතික සංගම්නායකවු ක්‍රාත්මක වෙනන එක ආරම්භ වෙන්නෙ කො හෙදුවේකුතේ පැදිලිවකින මේ ආරම්භ වෙන්නේ බෙංගාලය තුළින් බංගාලය තුළින් දමයි ආරම්භ වෙන්නේ මෙස්වදේශය ව්‍යාපාරය එනම් මේ ජාතික සගම්නායකයෝ මතුක රට පුරාම ප්‍රච ලිත කරන්න එකොට මිනිසු සියලුදෙන ස්වදේශය බාඩදක? මේ සංකල්ප ඇත්තරම ගොඩක් වටිනවා කළකෙන අදටත්ද එපුදේ මේ සංකල්පය ඉන්දියාව තුළ තියෙනවා. අපි ඉන්දියානුවන් මම කල්න්න තුවල්ප තාටික ඔුගේ චිත්‍ර පටයක් ගතා ඔන්ගේ නාටයක් ගත්තා ඔවුන්ගේ රාචණයක් ගත්තා ඔවනම දෙයක් තුළ ඔවුන්ගේ මේ අපි ඉන්දියානුවන් කියන එක නැත්තංග අපේ බාන්්ධ ඉන්දියානු බාන්්ඩ කියන එක. ස්වදේශී බාණ්ඩ භාවිතය කොච්චර වැදගද්ද කියන එක ය බොහෝම අඩු ප්‍රමාණයක් තමයි දේවල් රටට මේ ආනායයිනය කරන්න ඔවුන් දේල් ලපනායනය කරන හැයි ඔවුන්ගේ පිළිවෙතක්තිින් ඔවන් තුළ තියන දේවල් ඔවන්ම භාවිතා කන්නවා කිය මේ ස්වදේශය දේවල් භාවිතා කන්නවා කියෙන්දේ. දි නිසා එක ඇතරම රටක් විදිර දියුණුුවන්නට ගොඩක් ලක්ෂණ පෙන්වන දෙයක් අපි දකිනො චීනය වගේ රටවල් එගලන්තයත් ගත්තහම ඔවුන්තුල තියෙනව සංකල්පයන දෙංගලන්තේ නිෂ්පාදිිතය නැතං චීනයේ නිෂ්පාදිිත ඔවන්ටම ආවේනික වෙච්චදේ. තිින්දදියාන ඕනුත්තේවිදිර් තමයි පැහැදිලිවම හරඒ අටයුතු කලේ හෙනම් බ්‍රිතාාන්න නිෂ්පාධිත භාණ්ඩ වර්නය කල්ලා ඉන්දයන්නු ස්වදේශය බන්්ඩ භාවිතා කිරීම ප්‍රචලිතවීම තමයි මෙහිරි දක්නට ලැබුණ මේ ක අපි හඳුනව ස්වදේශය ව්‍යාපාරයේ. කියලා මේ කා අරම්බුණනෙක හහිද කෙලා හුව පහැදිල්ලි මත්තක තියා ගැනිමු බෙංගාලෙන්කමයි මේ ආරම්භ වෙලා රටපුරා ද්‍යක්තවෙෙන්ද පටන් ගත්තේ හො ති කෙසනමු අපි මන්තක තියාගත මිතුද මේ හැමදේමම විදියට ක්‍රියාත්මක වෙන්නේ ජාතික සංගම් නායකයන්ගේ ක්‍රියාකාරිත්වය නිසා හොයිඉළඟට ඔන්න මෙතැන දිකන දේපුතේ ඒ න්දයානු නි්පාදන භාවිතයට ජනතාවහුරු කිරීමට දේශය කර්මාන්ත දියුණු කරන්න නන්දු කළ. ැන් ඉන්දියාවේ බාණ්ඩ නිපද වන්නනම්. ඉන්දියාව තුළ බාන්්ඩ නිෂ්පාදනය කරන්නන්දුව එකතේ ඉන්දියාව තුළ කර්මාන්ත දේශය ආයතන වර්ධනය වෙන්න ඕන නැතං මේ අවශ්‍ය විදිර දැන් ඉල්ලුවමට සරිලාන සැපියවුමක් ලබාදනට අවශයයි නිෙර දැන් පිට රටින් බාන්්ඩෙලවනන් ග්‍රිකන්න බාන්් භාවිතා කරන නොවුන්. යට අවශ්‍යව වන පරිදියේ බාන්්ඩ අශ ප්‍රමාණ් ලා දෙනවා හැයි ැන් තමන්ගරත්ටේම ස්වදේශයේ ව්‍යාපාරයක් කරන්න එතැනදිත් ඒේතත්තක ්‍රාත්මක වෙන්න ඕන. ඉන්දියානුවන් පිරිසක් කිල්දනවානං යම් කිසි බාන්්ඩ ප්‍රමාණයක් කඒකට අවශ්‍ය විදිහයට ලබා දෙන්න හොඳ සැපියුමක් තිෙන්නන් තිගේ සැපියුම ඒදි ලබා දෙන්නනම් මේ නිෂ්පාදන බාන්්ඩ නිෂ්පාදන රට තුල සිද්ධවෙෙන්න්න ඕනෙහිෙනං. හොම පැදිලි න්දිියන නි්පාන භාවිතා කරන්න ජනතාව හුරු කරන්න දේශය කර්මාන්ත දියුණු කරන්නටත් මොන් තවදුවට ජනතාව උනන්දු කළා. දැ අපි සටන්කාමී ප්‍රතිපත්තියක් මේ අන්තවාදින් තුළ දැක්කට දේපුොතේ මේ යන ක්‍රියාපිලි වෙත තු ගැ දල පොතාල හිතනිමුකද පහැදිලියෝ මේ ක්‍රියාපිවෙතෙන් රටත් යම්කිසි වාසියක් උදා කරමින් තමයි. මේ ක්‍රියාපිලිවත තීරණය වෙන්නේ සිද්ධ වෙන්නේ නද මේ ක්‍රියාපිලිවතගේ කිසිදුව. අකට යුත්තක් ඉන්දියානුවන්ට නැතං ඔවුන්ට යම්කිසි අවස්සාගත අත්යක් කුදා වෙන්නේ නැති බව අපිට පේනෝ පැහැදිලියෝ ොකද ඔන් නිෂ්පාදන ආර්ථකයදවුණු කරගෙන උන්දයක් හරිහම්බ කරගන්න මෙතනද උත්සා කන්න නිසා. එළඟට මෙනි සාස්වදේශය්‍යාපාර්තුලින් ආර්ථික නිදහස කියනදේ හන්න ඇති වෙනවා. මෙච්චර කල්ලයායට නොතිබුණ දෙයක් මොකද. මෙච කල්ලයා අය බ්‍රතාාණයන් කියන කියන්න විදිහට ඒ ඔුන්ගේ ආර්ථික කටයුතු සිද්ධ කරමින්න්න ඔවුන්ට දැගෑ පත්තමින් කටයුතු කළ හැබැයි තමන්ගේ බාන්්ට නිර්මාණය කරගෙන තමන්ගේමස්වදේශීය අරමුණු ඉටුකරගන්නට ස්වදේශීය නගෑ සිටිවීම නිසා ඔන්න මේ තුළින් අපිට පේනවා රටතුළ ආර්ථික නිදහසත් ඇති වෙන ආකාරයේ. න්දියානුව ඉන්දයානු බාන්ඩ භවිතයට හුරුවීම නිදහස දිනාගැනීමෙන් පසුවද ඉන්දියානු කර්මාන්ත වෙළඳ ව්‍යාපාරවල ප්‍රගතියට ඉවහල්ලනාා ඉන්දියානු බාණ්ඩ භාවිතයට හුරුවීම නිදහස දිනාගැනීමෙන් පස්සෙත් මොකද අපිගන්ම ඉන්දයානු කර්මාන්ත එවගේම වෙළඳ ව්‍යාපාරවල උන්නතියට හේතුනා කෙළේ ැන්දපතේ දැන්ගන් මන් පෙරත් සඳහන් කළමය පිළිබඳව මේ එදා ජාතික සංගමය තුළින් අප සංකල්පයක්නේ අපි මේ කියන ස්වදේශී බාන්් ඇත ස්වදේශී ව්‍යාපාරය ගත්තු සුදේශය බාන නගා සිටුවන්නට ඒ වර්තනය කරන්නට මනිශ්පානය කරන කටයුතු කිරීම. මේක අපිට මේ එදා තිබ්බ සංකල්පයක් කියලා එදා සිද් වන සිදුවී මක්කේ ඇතරම නවත්වන්නට මොකද අදටත් මේ ඇති වෙච්ච දේහි ප්‍රතිපඵාලයක් දිර්තම ඉන්දියාව තුළ මෙ දේශීය කර්මාන්ත ඇත ඉන්දිියයානු කර්මාන්ත ඟට වෙළඳ ව්‍යාපාරවලට ඉන්දයානු නාමය යොදාගැනීම ඉන්දියානු නි්පාදන යොදාගැනීම මේ දේවල අද තත්තවන් සිද්ධ කරනවා ඒේ ආබාසෙල් ලැබුණ අර නොල්කාලීනව ජාතික සංගමයෙන් ලැබුණු ඒ උන්නතේ නිසා කියෙන කපි අදටත් වර්තමානයේදී කියන්න පොලිවා ඉතින් පේනවා අපිට මෙස්වදේශී ව්‍යාපාරය කියෙනෙකෙනාම් බොහොම හොඳින් ආරම්භය ඉන්දලාම පැවතුනු දෙ සහ ඔවුන්ට ඔවන්ග නිදහස යම්තාක් දුට ආර්ථකය පැත්තිං ලබාගන්නට හරි ඔවුන්ට හැකියාවක් ලබුණ මේ දේ නිසා. හොඩයි ඊළඟට න මෙතැන දි කියියනවා ඉදියාවේ නිදහස් ව්‍යපාරි ක්‍රියාත්මක වන විට ඉංග්‍රීසින් විසින් යයාම්යාම් ප්‍රතිසංස් කරන ලබා දෙන ලදී. ඉන්දියාවේ නිදහස් ව්‍යාපාරය ක්‍රියාත්මක වෙන කොට ඉංග්‍රීසින් යයාමයාම් ප්‍රතිසංස් කරන ලබා දුන් අලුදවේපුතේ. මොන අදේ ඉංග්‍රීසින් ලබාදුන්න ප්‍රතිසංස් කරන දැන්වා මේ වෙද්දිත් නිදහස්්‍යපාරය පැහැදිලිව ඉදියවතුල ක්‍රියාත්මක වෙමින්තින් ඒකේ ප්‍රතිඵලයක් විදිරිරතමයි මේ කියන ස්වදේශය ව්‍යාපාරාදිී දේවල් බිහිවුණේ එහන මෙන්න කියනවා ඉංග්‍රීසින්න්නේ අස්සේ ඒ අතර තුරේදී ලබාදන ප්‍රතිසංස් කරන්න. උදාහරණයක් තමයි එක්දස් නමසේ නවේදී මෝලිමින්ටෝ ප්‍රතිසංස් කරන. හොඳින් මතක තියාගම්මු एक से නवेदी බ मोलमींटो प्रतिंस करන मोलीमिंटो प्रतिस कर. के एक सम 10 दि බ मोे गो चम्फर्ड प्रतिस करන එ सना में मोलमींटो प्रतिंस करने सा स नादि मोे ग चम्फर् प्रतिंस कर केन प्रतिසांस करන මයි पැහැदिलीව මේ वार्षවලदी. ඉංග්‍රීසින් විසින් මේ ඉන්දයාන්ුවන් සහම ඉන්දියාව වෙනුවෙන් ලබා දුන්නේ නැවතත් බැලුවොත් එක් නවසේ නවේදී මෝලිමින්ටෝ ප්‍රතිසංන්ස් කරන එක්දන්සේ ද නවේ වර්ෂ මතකතියාගන්නු පහසුේ නවය සහ දහනාවේ එතට ප්‍රසින්ස් කනදක මතතියාගම් පිළිවලින් මෝලිමින්ටෝ ප්‍රතිසන්ස් කරනසා මොන්ටේගු චෙම්ස්වර්ඩ ප්‍රතිසංස් කරන හොඳයි. ග න ආඩු ්‍ර ත් ංන්කගන්නන මගින් පාලන ටයුතු වලට ස්වදේශිකයන් සහභාග කරගැනීම ක්‍රමයෙන් වැඩි කෙරිීනී මොකදකැන් දපුතේ ප්‍රතිසස් කරන වාන්ඩු ක්‍රම් පැල්සංස්කන්න මොකද බ්‍රිතාා යා්ඩු විසින් තමයිව ලබාදෙන්න එතකොට මේවා මගගේ මකද කරන්නේ ම ස්වදේශිකයන්ව තවදුරටත් පාලන කටයුතු වලට සහභාගී කරගන්න උත්සාහ කරන්නවා. අපි දැක්කා. ජතික සංගමේ මූලිකා අරමුණ ලැම් මුල් කාලයේේදී දක්නට ලැබුණු ප්‍රධහන් අරමුණු තුළ තියෙනවා මේ තත්ත්වය. මකද පෑහැෙලිව අපි කිව මේ මද්දස්තවාදීන් පාලනය කළපු කාේ තුළ ඔවන්ටවශතාවයක් තිබ පරිපාලනය සඳහා ඉන්දියානුවන් යොදාගන්න කියන ප්‍රතිපත්තිය මේ බ්‍රිතානයන් ඒ වෙත යොමුුවෙන්න්න එනිසාතම යවුන් කරපු ඉල්ලීම් තුළත් නිතරම මේ පිළිබඳව සඳහන් කලළම ින්න්දයානුට අවස්ථාවක් ලබා දෙන්න කිය එක කෙසි න මුද්දැන් ඒවාත් යම්යම් සාර්ථක අවස්ථාවිට පේනවා මොකද මේ ප්‍රතිසංස් කරන තුළින් පාලනයට ස්වදේශිගැන් බඳවා ගැනීමට එක වැඩි කරගන්න විටින් විට කටයුතු කරන නිසා. හොඳයි. එනම් මේ කොටසදී ගතගත්ම කරුණු තමයි මේ ප්‍රතිසංස් කරන පිළිබඳ බෝධර ගැනීම සහ මතක්‍රතියාගෙනීම නම් වශයෙන් වර්ෂත් තැක්කම කෙස නමුත් ඔන්න අපට පෙනී යන දේතමයි මම පැහැදිලි කළේ එදා අපි දැක්ක මධ්‍යස්ථවාදීගේ ඒ මතවාදයන් තවදුරට තුන්නේ ඉදිරිියයට යම් තැන්වලදී බ්‍රිතාණන් විසිම්ම ලබා දෙන ආකාරය අපිට මෙතනිදි පෙනී යන හොඳයි මෙතනති කියනවා ප්‍රතිසංස් කරන්නවලින් ජාතික සංගමයේනං සෑහහිමකට පත්වෙෙන්නෑ. දවුන් මූල්කාලේ ඉල්ලපු අරමුණ ටිකටි හිටෙනවා හැබැයි ඒවා ලැබිල දැන් ඉන්න පිරිස්නං මොකද වෙන්නේ තවදුරටත් සෑහීමකට නම් පත්වෙන්නේ නැහැ. මෙතනැති කියවා දොයපුතේ එක්දා සමසේ විස්්වර්ෂය වනවිට සුළු ප්‍රතිසංස්කනවට වඩා ස්වරාජ ලබා ගැනීම සංගමේ මූලික, අර මුුණ වෙනවා දැන් ඔන්න බලන කෙමෙන් කෙමෙන් අපිේ දක්කින ලබන මේ ජාතික සංගමය ගැන අධ්‍යනය කරද්දි මුල්කාලිනව බොහොම සරල දේවල් කෙන් හිතයි මූන්යෝ මෝනේ ඉට පස කෙෙන් කෙමෙන් ඒ දේවල් වර්ධනය කරින් ඉදිරියටට දැන් මේ වෙද්දි ඔවන් එනව තවත් ඉදිරියට මෙතන දිය ඔවුන් කියනවා ඔන්ට ස්වරාජ්‍ය ලබාගන්නට අවශ්‍යයි කියලා. ඔන්ට ස්වරාජ්‍ය ලබාගන්නට අවශ්‍යයි කියලා මේ කොයි කාලේද රෙක්දා සම්සය විස්සවර්ෂය වෙනකොට තමයි. සුළු ප්‍රතිසංස්ක කන්න කෙේ තවදොටත් තියොමුුව වනොට වැඩිය ස්වරාජ ලබාගැනිල වැදගත් කියන එක මේ සංගමේ මූලික අරමුණු බවට පත්වෙන. බලන්න අපි එකයි කිව්වේ. සංගමේ මුල්කාලි නරමුණු කියලා අපි මුලද අරමුණු කීපයක් සාහකච්චා කරේ මුල් කාලි අරමුණ කියලා ඒ අරමුණුත් එක්ක දැන් මේ වෙද්දි මූන්ටති අරමුණු හාත් පසින් වෙනස් නිසා තමයි එතකොට දැවිභාගේ දැහුවත්. මුල් කාලි අරමුණු කියලා ඒදේවල්ලියයන්න අවශ්‍යයයි කියලමම පෙන්වා දුන්නේ වන්න මේදේ නිසා දැන් දලපුතාට පහැදිලි වෙන එන්න එන්න ඉදිරියට යනකොට මේ අරමුණු කොහොමද වෙන ස්ථත්ත්වයකට පත්වනේ කියලා හොබයි අපි අම ඉදිරියට දැන් ස්වරාජ්‍ය ගෙන කතා කරන්න මේය මේ දැම ඉතිබ සුළු සුළු පරිසංස්කන්න වලින් නැවතෙන් නඇතු අපිට ස්වරාජෝනි කෙකවා මොකක්්ද මේ ස්වරාජ්‍ය කියම මේ අයිල්ලන්න අපි බලමු පිබඳව ස්වරාජ්‍ය කියල කියන්නේ සි ඉන්දියාව බ්‍රිතානය අධිරාජයට තය තියෙනවා අතර මේ රටේ පාලන බලතල ගත්තහම ඉන්දයානුවන්ට පැවරූ පාලන ක්‍රමයක් තමයි එතනද තියෙන් එකන තවදුලටත් තව ඉන්නව බ්‍රිතානය යටතය වඋන එක පාරට මේ අයගෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ නහැ. තවදුරට තවන් ඉදාව බ්‍රතාාන අධරාජයට තේම තියෙනවා හැබැයි පාලනය ගත්තට පසෙ පාලන බලතල සම්පූණි ඉන්දයානුවන්ටම පැචෝන්ගේ අශ්‍යවිදිට උන්ගේ අටතුළ පාලනහර තුරන්න නොන්ට එකක කියවත් යෙනනමු ඕවන් සම්පූර්ණ පූර්ණ නිදහසකට පත්වවෙන්නෑ තවමත් ඔවන් ප්‍රරිතාානය ධරජායටකය තමයි ඉන්නමක තමයි මෝන් එකාත අපි කියන ඩොමීනියන් තත්වයකට සමානයික ඇක තමයි මෝන්ස්ව රාජ්‍ය කියල මෙතනින් ඉල්ලීමට අපේක්ෂා කළේ හොඳින්ගේ අවබෝධය අපි ලබාගම්මු මොකදද කියන්නේ ඉන්දියාව බ්‍රිතාානය අධිරාජ්‍ය යට තේමති යෙනවා තවදුරටත් රටේ පාලන බලතල හැබැයි ඉන්දියානුවන් අතේ තියති මේක ඩොමීනියන් තත්වකට බොහොම සමානයි කියලා ඩොමීනියෙන්න් ප්‍රමේකට සමානයිකෙල් අපිට මෙතනද පෙන්වා දෙන්න පුොලු. එෙනං ස්වරාජ්‍ය ඉල්ලුුවකෙලකි වහම ජාතික සංගමය මොකක්ද මෙතනින් අදහස් කළේ ගෙන අපිට මේ තුළින් පැහැදිලි වෙන මොකක්ද ඉන්දියාව තවදුරටත්්බිරිතාන් අධරාජයට තේම පවතිනවා න පාලනය ඉන්දියා අතට පත්වෙනවා කියන එක හොඳ ි කතා කරා අපේරත් බාල් ගංගාදර් තිලක්ෙන් බාල්ගංගාදර් තිලක් සහ ස මේ කියන නායක නායකව මොකද්ද කළේ ස්වරාජ්‍ය සංකල්පය තව දුටත් ප්‍රචලිත කරපු පුද්ගලයන්ට හොඳ උදාහරණ වෙනෝදුවපුතේ කවුද බාල්ගංගාදර් තිලක් සහ ඇබස් මේ නායක නායකව තමයි මෙස්වරාජ්‍ය සංකල්පය ඉදිරියට ගෙනයන්නට ප්‍රචලිත කරන්නට කටයුතු කරපු පිරිස්සෙන් යහුව ඔන්න ලියන්න පුළන් හොඳ උදාහරණ බාල් ගංගා දර්ති ලක්සහ ඇනී බැසන්් කියන මේ නායක නායකාවන් පිළිබඳව. ගොලු මේ සංකල්පය ජාතික සංගමය තුළින්. එනවා නමුත් මේ සංකල්පය තවදුලටත් හඳන්වා දෙන්න මහජන්නතාවට වටේ අත් පිරිස්සට පෙන්වා දෙන්නට කටයුතු කළේ මේ දෙකල ආදී පිරිස් වෙසි. හොඳයි පියම ඉදිරියට ඔන්න දැන් අප බාල්ගංගාදර් තිලක් පිළි බඳවනං සාකච්ඡා තැල්ල පෙරකොටස් වලදී වගේ මොහුගේ චායාරූපයකුත් නරම්බවා දැන් මේ මේ ඇනි බෙසට් කියන නායිකාව තමයි මෙතනද අපිට පැහැදිලි පේන්නේ නනි බැසන්ගේ ජායරෝපයක් මේ අපිට පෙනියන්නේ ඇනී බෙසන් කියලා කියන්න මේ ක්‍රියාධාමය තුළ තවත් බොහොම ක්‍රියාකාරී වෙච්ච නායිකාවක් කිය අපිටත් මෙතනදි පෙන්වා දෙන්න හොඳයි උ ඒ චයරෝ පැත් අපි නාරම්බන ගමන් එතක අපිට මතක තියාගන්න පුළො තදුරගත් මිනායිකාාවන් පිළිබඳව හොඳ අප අම ඉදිරියට දැන් මෙතනද අපි සාකචා කරා දේපුත මේ එක්දස් නමසය දහනාවයවර්ෂයේදී. රෝල පනත කියලා විශේෂ පනතක් හඳුන්වා දෙනවා. මේක පනගමින් මේ ඉංග්‍රිසි ආන්ඩු ඉන්දයානුවන්ගේ නිදහස සීමා කරන්න තමයි උත්සාහ කලේ මොකද දැන් අපට අපි පැහැදිලිව දැක්කා විටෙන් විට විවිධ අවස්ථාවදි මේ ජාතික සංගමය අරමුණු වෙනස් වෙලා මේ අය ඔවුන්ගේ අරමුණ ප්‍රතිවත ටික දැඩි අමාර්ගයකයමින් අනුගමනය කරන්නවා කෙරයි මංහෙම කියන්නේ අපි පැහැදිලිව දැක්කා මේ අය මුල්කාලින බොහෝම සාරල විදිහට ඉල්ලි මද්‍යිපත් කරනින් බැගෑ පත්වෙමින් මේ දේවල් ඉල්ලුවත් මේ අන්තවාදීන්ගේ පැමිණීමත්ත එක්ක ගොඩක්තවල් වෙනස් වෙනවා මේ අය ඇවිත් තමන්ට අවශ්‍යදේවල් කෙලින්ම කිය න තමන්ට පරිපාලනය කරන්නට අවශ්‍ය බාව කෙලින්ම ප්‍රකාශ කරන්නවා. නේද මෙ අය යම් කිසි සටන්කාමි ප්‍රතිපත්වකට යන මේ අයගේම ස්වදේශය ව්‍යාපාරයක් මේ අය ආරම්භ කන්නවා. එවිතරත් නෙ මේ ස්වරාජ ජිල්ලන්න මෙ යයි තීරණය කන්නවා. එතකොට මේ දේවල් තුළින් අපිට පැහැදිලි වෙනවත්වේපුතේ අය යම් ත්ම සකකාමි මාවතක දැන් ඉන්න කිය එතකොට බ්‍රරිතායනුත් මේ දේවල් පිළිබඳව නිකම්ම බලාග නිදීද එ නිසා තමයි මේක්දසම්සි දහනාවේ එම රෝලට් පනත පැහැදිලිවම එළියට එන්නේ මේ අපි මතක තියාගනිම පැහැදිලිව රෝලට් පනත රෝලට් පනත එද සමසය දහනම වර්ෂයේද තමයි මේ පානත මේ විදිහට පණවන්නේ එතකොට මේක මොකද කරන්න ඉග්‍රීසි ආන්්ඩුව ඉන්දයානුවන්ගේ නිදහස යම් තක්තුරට සීමා කරන්න තමයි මෙතනින් උත්සාහ කරන්න දැන්. ඔවුන්ට යම් කිසි සීමාවක් මුල්කාලීනව තිප්පා නමුත් මේ ජාතික සංවය බිහිවිීමමත්්‍යක අපි දැක්ක අන්තවාදන්ගේ මෙහි ක්‍රියාකාරිත ක ටික් මේ නිදහස අභිභවායමින් ඔවන් කටයුතු කරනවා තමන් වෙනුවෙන් නිදහස්ුදා කරන්න හැබයි මේකට බ්‍රිතාන තරම් කැමති ුන්නහ ඕුන්ගේ පරිපානෙන් මේ ගැලවෙන නිසා තිඒ නිසා තමයි මේ වගේ පනතක් දැමේ ති මොකක්ද මේ රෝල් පනත දැන්ත්චර අපි කියනව පැහැදිලිව මේ බ්‍රතානයන් ධාපු පනතක් මේකින් දහස්සේ මවන බලමු මොකක්ද මේ රෝලට් පනතකර කියන්න කියලා රෝලට් පනතමගින් ඕනෑම පුද්ගලයකු නඩවිභාගයකින් තොරව වසර දෙකක් බන්ධනාගාර ගත්ත කිරීමට රජයට බලයක් ලැබෙන ොකදම මේ රෝලට් පනතක යනදුවේ පුතේ මේ පනත මගින් වෙනවා ඕනම පුද්ගලයකු කිසිදු නඩුවිභාගයකින් තොරව වසර දෙකක් බන්ධනාගාර ගත කරන්නට යම් බලයක් රජයට පැවරීම. බොහොම වැදගත් මේක හොඳින් මතකති ආගනිමු රෝලට් පනත යන හද කියලපින් යහව අප මේ විදිර විස්තර කරන්න ඕනේ ඕනම පුද්ගලයක්. කිසිදු නඩුවිභාගයකින් තොරව වසර දෙකක් බන්ධනාගාර ගත කරන්න කාටද බලය ලැබෙන්න්නේ රජන. අන්න ඔවුන් පණවාගන්න මේ පනත නිසා දොල පොතාලට පේෙනවා පැහැදිලිව ඔවුන් ඔවුන්ගේ බලය යම්තාක්දුරට අර පැවතියාට වඩා තර කරගන්න උත්සාහ කරන බව නේද කෙසෙ නමුත් ඔන්න දැන්ම විවිධ පනත් ගෙනපි හඳුන්වනවා විධ සංගම් ගැනපි හඳන්ව වනාවා විධ ්‍රාකාරීතවයන්ගනහර මේ පිළිවලින් හොඳින් අපි මතකතියාගම අපිට ප්‍රශ්න ලැබෙන තැන් තමයි මේ වගේ අවස්ථා ඇති කෙස නමු ොන රෝලට් පනතති කියන කදදවුත් මේ ඉන්දියානුවන්ගේ නිදහස අම්තක් ගොට සීමමා කරන්නට බ්‍රතාාණන් විසින් පණවන ලද පනතත් මෙහිදී ඕනම පුද්ගලෙකු නඩු විභාගකින් තොරව පසර දෙකක් බන්ධනාගාර ගත කරන්නට බ්‍රතානයන්ට හැකියාව ලැබෙන හොඳයි අපි අමදිරයට මේ පනත ගැන අන්තවාදී නැත්තංග ගත්තව ජාතික සංගමය කෙ. ජාතික සංගමේ නිකම්ම බලාගෙන නීද මේ වගේ පන්තක්ක උන්ට දානකා ඔවන්ව හිර කරනගම් මේ වගේ පනතකි නැදුවේ පුතේ ජාතික සංගමයමී තෙරෙහිව විශේෂම මහත්මා ගාන්දීතුමාගේ සහයෙන් සත්්‍ය ග්‍රහව්‍යාපාරයක් ක්‍රියාත්මක කරනවා. දොළ පුතාලා ඉන්ද්‍යයාන් ව්‍යපාරය ගැන කතාර දදි හොඳින් මතකතියාග තිදු චර්පයක්ත්තමයි මේ. මහත්මා ගාන්ධීතුමා එවගේ ඔහු විසිංගෙනයන ලද ක්‍රියා පටිපාට බොහොම වැදගත් මේ සමස්ත නිදහස් සටන් ව්‍යාපාරය තුළම විශේෂෙන් කැපි පෙනුනාය එකෙක් මහත්ම ගාන්දීතුමා ඉති ඔහුගේ සත්‍ය ග්‍රහව්‍යාපාරය කියන එක මේ බරිතා්‍ය වැඩ කටයුතුවලට ඒරෙහිවතමයි සිද්ද වනේ හැයි ඔහු තරම අිමතක් කරග යුතු දෙයක් බොහම අවහිංසාවාදී ක්‍රම තමයි පාවිච්චි කරය හුට කොයිවෙලේවත් ගාතන සිද්ධ කරමින් කෙනෙක් මරාදමමින් මේ අදී විදිහට බොම දරුණු සටන් ක්‍රමයක් හෝ ධාරුණු ක්‍රියා පිළිවතන් ගමනෙ කරනවශුන් හැ මේ අවිහිංසාාවතුලින් දේවල් දිනාගන්න තමයි ඔහොට අවශ්‍යෝ නැතිහ. කෙස නමුත් සත්‍යහා සත්‍යය බලය පෙන්වරමින් ඒ පෙන්වීම මගෙන් විරුද්ධවාදිය සත්්‍ය තේරුන් ගැනීමට පෙළඹවීම තමයි සාත්‍යයක් ග්‍රහ කියල මෙහිදී හඳුන්වාද කෙන අහවත් මොහදම මේ සත්‍ය ග්‍රහය කියලකන ඇයි මේ සත්‍යයක් ග්‍රාව්‍යා පාරයක් මහත්මා ග්‍රාන්ධ තුමා කරගෙන යන්නේ දෙකුතේ සත්‍යහා සත්‍යය බලය එකයන්නේ සටන නෙවෙයි මන්තෝරාගන්නේ සත්‍යය යම්කිසි ජයග්‍රණක ලබාගන්න මේ ක්‍රම දෙ එකම භාවිතා කර පලන් කෙනෙක් සටන් කළජාගන්න ප කෙනෙක් සත්්‍යය පෙන් ලදදිල යගන්න පුළුවන් එතකොට මෙතනදී මහු තෝරා ගන්නි මේ සත්‍යය සත්‍යය බලය මේක පෙන්වල විරුද්ධවාදයා හරියට සත්‍ය තේරුම් ගැන කටයුතු කිරීම කිය එක තුළින් තමයි මේගොල්ලෝ මේ විශෂම මහත්මා ගාන්ධිතුමා මේ සත්‍යයක් ග්‍රහයි කියෙන එක අදහස් කළේ ඒ තුළින් ඔවුන්ට අවශ්‍ය දේවල් දිනාගන්න තමයි නිතරම හ කටයුතු කළේ මේක මහත්මා ගාන්දිිතුමා විසින් හඳුන්වා දුන්න අවිහිංසාවාදී සටන් ක්‍රමයක් කියලා අපිට පැහැදිලිවේ නිසා පෙන්වා දෙන්න පුළුවන් අවිහිංසාවාදී සටන් ක්‍රමයන් පැහැදිලි දවලපොතා ලට දැන් හොඳින් ඒ කරුණු මූලික කරුණු අවබෝධ කරගෙනයන් අපි දිරයට මේ සත්‍යයක් ග්‍රහ කියල කියන්නේ මේ බොහොම අවිහිංසාවාදී ප්‍රතිපත්තියක් මොකද කිසි විටකත් සතුරාටුවත් ඒ හානියක් කරීමට එහෙම අදහසක් මහත්ම ගාන්ධි තුමා වගේ නායකයන් තුළ තිබේ නැහ. හෙනම් ඔන්න සත්‍ය ග්‍රහව්‍යාපාරය තමයි මේ බ්‍රතානයන්ගේ මූන්ටෙහිව නැගේ සිටිනු මේ ප්‍රතිපත්තිවලට මහත්මා ගාන්ධිතුමා ඇතු පිරිස යොදා ගත්තේ. හොඳයි. දැංා අපි කතා කර මහත්මා ගාන්ධිතුමා ගැහෙන මේ කොටසිං අපි කරන්න පැදිලි පේනො මේ තියෙන්නේ මහත්මා ගාන්ධීතුමාගේ ඡායාරූපයක් තුවල පොතාල හොඳ හ ලතියන ොඩාකාල ලි තිහාසගෙන ගානුට ිසම දියෝගනගතා කරලද අමත කරන්නට බැරි චඩතයක් තමයි මේ. හත්ම ගන්ධිතුම නැත් අපිෙනවා අිංසාවාදී පියා කියලලා මහුව හඳුන්දනවා මෝට බා දෙන තවත් අන්වර්තනාමයක් ඉතින් කෙස නමුත් ඔන්න මේ චායාරෝපෙන් අපිට පේන්නේ බොහොම සාර ලව ජීවිතය ගාත කරපු කෙනෙක් දේපුොත. මො යම් නායකෙ කියලා හෝ මොහෝට යම් පාලනයක් තිබ්බ කියලා මොහු යම් ්‍යපාරක් පවත්වාගෙන යාගන්නේෙ ක්‍රාවලයක් මුහ තුල තිබ්බ කියලා මහ සිවිිත කත්. බොහොම ඔසස් ගණයි නැත්තග බොහොම අපි කියනවා උගත් උසස් මේ පුද්ගලින් අනුගමනය කරන විධ ප්‍රතිපත්තින ඒ වගේ දෙවලට යොමුන්න ොහ මුහ බොම සරල්ල විදිට ඇඳුම් පැළඳුම් පවා හන්දිමින් ඒ වගේ ම සාරල ජීවිතයක් ගත කරමින් ජීවත්ව වන පුද්ගලෙ කියලා හඳුන්වාදන තිෙකම හොගේ විශේෂත්වය දකෙස නමුොත් මේ චාරප දැක ගමන් අපිට හඳනගන්න කුල මෙනේ මහත්මා ගාන්දී තුමා හොඩයි. ඇදවලපුපතාලට අබෝධයක් තිරයිෙන මහත්ම ගාන්දිතුමා පිළිබඳව. අපි අමු ඉදිරියට තවදුල්ට කතාකරද්දී මෙතනින් මෙ හාට කොයියාකාරේද මේදවාල් ක්‍රාත්මක වුණේ කියෙන් ඔන්නද මෙතන දැපි මතක්කන්නනවා රෝලට් පනත ගැන්න නැවතත් තැන් රෝලට් පනතට එරෙහිව තමයි මේ සත්‍යයක් ග්‍රහය. රටපුරාම පැතිරුණේ විශේෂෙන්ම මේ මහත්මා ගාන්ධී තුමාමුල් කර ගැනිීමේ එතකොට මේක විශාල ජනතා විරෝධයක් රටපුරා ගඩ්න්න ගණන්නට දුවපුතේ හේතු වුණ දැකි දන්නවා ජනතාව ඒකරාශී වනාට පස්සේ ඉන්දියාව වගේ විශාල රටක විශාල ජනගානයක් මේ අඒකතුනාට පස්සේ විශාල දෙයක් කරන්න පුළුවන් මෙ අයට යම් කිසි ආණ්ඩුවකට විරුද්ධ වුණන ඒද පාලකයන් කීප දෙනෙක්ට විරුද්ධ වුණ ඉතින් ඒක තමයි එ මෙතන ද අපට දක්නට ලැබුණ රෝලට් පනතතේරහිව සත්‍යග්‍රහ විශාල වශයෙන් රටපුරා පැතිරුණා විශේෂයෙන්ම විශාල ජනතා විරෝධයක් මේ තුළින් ගොඩ නැගුණ. ඉතිං මේ විදිර තමයි මේ මහත්මා ගාන්ධිතුමා ආරම්භ කරපු සත්‍යග්‍රහව්‍යාපාරය මුල්කාලීනව පැවතුුණේ. ඊට පස්සේ මේ එක්කම එක්දස්සි දහනම වර්ශයේදී අප්‍රේල් මාසය අමිරිත්සාහි ජලියෙන් වාලා භාග්නාගරයි රැටස්වීමකට පැමිණි දහස් සංඛ්‍යාත නිරායුද ඉන්දියානු පිරිස්සකට හමුදාව වෙසින් වැඩි තැබීමක් සිෙද්ද කරන්න ඔන්න දැන් මුල් කාලයේේදී ඔන බලන්නේ වෙනස දේපුතේ පැහැදිලිව පේනවා. මධ්‍යස්තවාදී ඉන්න කාලයේදී. බොහොම සාමකාමීව ඒ අය මෙදෙවල්ල විසඳගන්න උත්සාහ කළේ විශේෂම හේතුව තමයි එයට කිසිදු සටනකට නැත්තං මේ ලේවැකිරීමකට යන්න අවශ්‍ය නැතිනිසා. හැබැයි අන්තවාදී ාවට පස්සෙවුන් නිතර මුත්සා කළා තමන්ට යන්න පුළන් උපරිම තැනට ගිහිල්ලා තමන්ගමේ දිනාගැනීම සටන් ව්‍යාපාරයන් කරගන්න. එතකොට කෙසේ නමුත් මේවැද්දි මේ කුමන පිරිස් හිටියත්. මේවැද්දි ඉන්දයානෝ මේ සටන්්‍ර්‍යාපාරය තුළ නැත්තන් ඉදයානු මේ ජාතික සංගමය තුළ යන ක්‍රාපරිපාටට අනුව. ඔවුන් යම්කිසි බොහොම ශක්තිමත් ක්‍රියාමාර්ගයන් තමයි ොහොම දරුණු ක්‍රියමාර්ගයන් විට ගන්න කටයුතු කරනවා. නමුත් මේ ජාතික සංගම්ප්‍රියාවලියගත් හම්දයකුතති අපට පැහැදිලිපේනො මෝන් ොම ශක්තිමත්ඒවගේ බොහොම සටන්කාමි ක්‍රියාපටිපාටක යනවා. හැබැයි මීටත් වඩා දරුණු විදිහට මේකට මුහුණ දෙන්න ප්‍රතිචාර් දක්වන්න තමයි බ්‍රතාානයෙන් උත්සාහ කරන්නේ මොකද ඔවුන්ව තමන්ගේ යටතේ පාලනය කරගෙනන ඉඩ සලස්වන්න දැ මේ ඒකට හොඳ වූදාහරණය මොකද වෙන්නේ එක්ද සම්සේ දහනමේදී නොසිතූ විද්‍යකට මේ අප්‍රේල් මාසේ අමිරිත්සාහි ජලියන් වාලා බාග් නගරේ මෙ මේ තත්වය ඇති වෙන පැහැදිල්වා අපේ නම්රගම එක්දසි ධහනම වර්ෂී අප්‍රේල් මාසය අමේත් සහි ජාලියන්වාලා භාග්නගරි රැස්ව ඉමක් පවති. දාපිදැක්කා මෙජාතික සංගමය ප්‍රැස්පලිම් පැවැත්වීම නිතරම මේ වගේ කටියයුතු කරනවා ජනතාව රැස් කන්නවා කතාභාකන්නවා උන්ට මේ තිබ්බා එතකොට මෙතනදී තැස්වීමකට එනවා විශාල පිරිසක් එතකොට මේ අයව රායුද මේ යුදධයක් කරන්න නෙවෙයි එන්න අපි දක්කා මහත්මා ගාන්ධිතුමගේ ප්‍රතිපාති තුළත් කොයිමවස්තාව තිවත් යුදවදින්නට අවශ්‍යයි නැතන් මේ උපකරන නැතම් මේ ආවියයුද වලින් සන්න අද වෙන්න ඕනිි කෙල කිව් වෙන හැ. එති මෙ රායුද ඉන්දියානු පිරිස්සකට තමයි මේ හමුදාව විසින් වැඩි තබීම සිද්ධ කරන්නේ. හමුද විසින් විශාල වැඩි තැබීමක් සිද්ධ කරනවා මෙතන අපි කියෙන මේ වැඩි ැබීම හේතුන් හාරසයක් විත්‍රන්ද්‍යයානෝ පිරිසක් මියය යනවයි වගේ තවත් විශාල පිරිසක් මේ නිසා තුවාල ලබනවා හාරසියක් විත්‍ර පිරිසක් මිය යනවා තවත් විශාල පිරිසක් තුවාල ලබනෝ මේක තමයි අප හඳුන්වන්නේ ජලියන්වාලා භාග්කේදවාචකය කියලා ජලියන්වාලා බාග කේදවාචකය හොඳින් මතක තියාගත යුතු දෙයක් මේ ප ක තුලද ක්‍රියා පටිපාටය තුළදී අපිට හැබවෙන ඔන්න තවත් එක අවස්ථාවක් මේක තිංකෙේ නමුත් අවාසනාවන්ත ලෙස බොෝ පරිසකට මියයන්නත් හරසයක් පමණ පිරිසක් ම යන්නත් තවත් බොහෝ පිරිසක් තුවාල ලබන්නත් මේ නිසා සිද්ධ වෙනවා මේකතමයි ජලියන් වාලා බාග කේද වචකේ හොඳින් අපි මතකේ තියා ගම මේ කතා අන්දලය තුළ කියෙස නමුත් ඇතිවන වර්ෂයක් වැදගත්ත එක්දස්සුසේ දහනාවේ අපප්‍රේල් මාසේ තමයික ඇතිවෙන්නේ අමෙරිත් සහි ජලියන් වාලා බාග කියන නගරය තුළදී. ඉති මේක ඇති කරන්නේ මෙ හමුදම විසින් ඒ තමයි මේ ඉන්දියාන පිරිසට වැඩි තැබීම මේ රැස්සීම කතරතුරේද මේදී සිද්ධ කරන්න හොඳයි මේ සිද්දුවීම පිළිබඳ අපි හොඳ අවබෝධයක් ලබා ගම ඔන්න දැන් අපිට පෙන්නවා ජලියන් වාලා භාග්කේදවාචකය සිතුුවමකට නගල තිනනා කාරයවුන්න පහැදිලිවා පිට මෙතනැදිපේනවා දහස් සංඛ්‍යාත ජනතාව නේද ඉන්නවාඒවගේ වැඩි ඇැබීම සෙද්දකන්නවා ඒ අත තුරේජ අපිට පහැදිල පේන පිරිස් හමුදා පිරිස් මේ පසි අපිට පේනවා දකුණු පස්සෙන් වැඩි තැබීම සිද්කන්නු එඇකොට මේ රැස්වීමටපු පිරිස් ඒ අයගේ එද තුවාල ලබමින් සමහර පිි සහර පිරිස්මාරණයට පත්වමින් මේ විදිහට ඒ කටයුත් සිද්ධ වෙන්නේ තො මේ කේදවාචකය සිද්ධ වෙන්නේ බොහොම පැහැදිලි සිතුව මක් මාර්ගෙන් නිර්මාණය කල තිනාකාරය තමයි මේ පෙනී අනතික තුලින් අපි අම් අවබෝධයක් මේ පිළිබඳව ලබාගමු. හොඳ අප ඉදිරිට ගිහාාමෝන මෙතැන දිකනෙන ඉක්දස්මසේ විශ්වර්ෂය වෙනකොට. රෝලට් පනත එගේ ජලියන්ලා භාගකේදවාචකය සහ ආණ්ඩුව බැංගාලය යුදනීතිය පැනවීම මේ කියන දේවල් නිසා ඉන්දියානු ජනතාව තුළ ආණ්ඩු විරෝධී හැඟීම් උත්සන්නවී තිෙබුණා මකද කියෑණ බොහොම පැහැදිලිව කියනවා එක්ඩස් නවසය විශ්සවර්ශයේදී රෝලට් පනත එවගේම ජලියන්වාලා භාග්කේදවාචකය විතරක් නවේ ආණ්ඩුව බෙංගාලය තුළ මේ යුදනීතිය පැනවීම මේ කියන දේවල් නිසා මේ ඉන්දයානු ජනතාවට එන්නෙන්න්නම දැන් මේ ආණ්ඩුවට විරෝධීව කටයුතු කරන්නට හැඟීින් මතු වෙන මොකද විශේෂයෙන්ම මෙතනද රෝලට් පනතිෙක්ද මේ ආරම්භවෙෙන්න්න මේ ආණ්ඩුව ජනතාවට විරුද්ධව ගෙන යන මේ දැඩික්‍රියාමාර්ග ් පනත මගින් ව ඔවුන්ගේ අතගන්නවා තමන්ට ඕනම පුද්ගලයකු ඕනම අවස්ථාවකදී සිරභාරයට ගන්නට පුළුවන් හැකිය වසර දෙක සිරදඩුවම් දෙනට පුළුවන් හැකියාව ඊළඟට මේ ජලියන්වාලා බාකේද වාචකය තුළින් ඔවුන් අතට ගන්නවා ඔුන්ගේ යුදනීතියනේ දඔවුන් මේ ඔවුන්ට අ අවථාව ඕන විදිර ඉන්දිියයානුවන් ඝාතනය කරන්නට පුළුවන් බ ඔවුන් පෙන්න්නනවා ඊළඟට බෙංගාලයට යුධනීතිය පැනවීම තුළින් තවත් ඔවුන්ගේ දැඩී ප්‍රතිපත්ති ඔවුන් පෙන්වා දෙනතොට මේ අවස්ථා තුන තුළින්ම දපුතේ විතින් විට අපිට පේනෙ මොකක්ද බොහොමෝදින් මතකතියාගත් යුතු අවස්ථා තුනත් මේ කොටසදී මේ තුළින් පේෙන්නෙම ඉන්දියානු ජනතාවට ආණ්ඩු විරෝධී හැඟී මුත්සන්න කරන්න මේ අය උත්සහ කළා කියන එක හොඳයි නිදහස් සටනය නිරතවන ජනතාව මර්ධනය කිරීමටේ වගේ යා අවමානයට පාත්ත කරන්න රජයගන්න පියවරවල්වලට එරෙහි වන්න ඇතුව. තව දුරටත් අවමානය විදදරා ගැනීමට බියසුලුකමක් විදිහට ඇතැම් ඉන්දදියානෝ සැලකවා. ඉන්දියානුවන් ඥම් කිසි ආකාරිකින්මේතුළින් කුපිත උුණු ස්වභවයක් කිට පේනවා මොක දඇත්තර මේක හේතුවක් විශාල මිනිස්. සංහාරයක් ගාතනය කරන්න තර බ්‍රතානයන්ට කටයුතු කන්නවා හිනම් දපුද පැහැදිලිව පේනවා මේ නිදහසට නිර්ත වන ජනතාව මර්ධනය කරන්න ඒ වගේම අවමානයට ය පාත කරන්නත් රජයගන්න පියවරවන්වලට යම් කිසි ආකාලකින් එරෙහි නොවී අවමානි බිඳදරාගන්නවා නං එක බියසුළු කමක් ඒ විදිර ඉන්නවන යම් කිසි ඉන්දයානුව එක එක ඕතුලතින යම් බිය සුළු කමක් කියලා පිළිගන්න කියන්නේ ඒතුළින් පේනෝ මේ අයට අවශ්‍ය වෙන්න තමන්ගේ ජීවිතයයටත් වඩා මේ කියන්න බ්‍රරිතානයන්ට යටත් නොවී බොම හොඳින් නැගී සිටින්න කියන එක පැහැදිලිව පේන්නේ දි හ පහැදිලිදකුතේ කරන තුළින් දැන් මන් තුලින් මේ ආ්ඩු විරෝධී හැගීම් කොච්චර මතු වෙනවාද කිය එක ආ්ඩුවට එරෙහිව නැගේ සිින් නඕනම අවස්ථාවක මෙයට පුළුවන් කියන එක මේ තුළින් තවදුරටත් පැහැදිලි වෙනවා හොඳයි අපි යාම ඉදිරියට හමත නද කියනවාඒවකට පැවති දේශපාලන තත්ත්ය තේරුම් ගත ජාතික සංගමය එ දස් සසේ විශස්්වර්ෂයෙන් දෙසැම්පර් මාසය රජයට සහය නොදැක්වීමේ වැඩ පිළි වෙල හෙවත් සයෝගිතා වර්ජනය ක්‍රාත්ම කකිරීමට කටයුතු කන්නවා. තැන් මේ ජාතික සංගමය විටින් විට අපි දැක්කන විවිධ වැඩපිළිවල වලට විධ ක්‍රියාමාර්ගවලට යොඹෙන මුල්කාලින අපි දැක්ක ආණ්ඩුවඩ විරුද්ධත්තය පෙන්වන්න හැබැයි බොහොම සාමකාමී විදිට ඔුන්ගේ ස්වදේශය ව්‍යාපාරයක් ගෙනයන. ඉන් පසු ක්‍රමා ක්‍රමයෙන්, අපි දකිනවා මහත්ම ගාන්ධිතුමා වගේ පිරිස්සේ දිරියයට ඇවිල්ල මයාාව හිංසාවාදී ප්‍රතිපත්ති සත්‍ය ග්‍රහ ක්‍රියාත්මක කරනවා. කෙස නමුත් මෙතන අධ්‍යාපිට පේනො සහයූගීතා වර්ජනය ඇතිවෙනවා සහය වූගීතා වර්ජනය ඇතිවෙන්නේ මොකක් මූලික කරගෙනද දුවපුතේ පැහැදිලිවම එක්දාාසම්සී විශ්සවර්ශය දෙසම්බර් මාසේදී රාජයට සහය නොදැක් පීමේ වැඩ පෙළිවෙලා. රජයට කිසිදු සහයක් දක්වන්න එනහැ. අපි දන්නවා මෙච්චර කල මුල් කාලයේද සංගමය ගත්හම ඔුන් රජයට සහයෝගය විශාල වශයෙන් දැක් වෙනතිව තෝවන් යම්කිසි ආකාරයක සහදත්්‍යයක් ඔවුන එක ගොඩනගාගෙන මයි කටයුතු කර ඒ නිසා ඇතටම බ්‍රතානි රජයනුත් ලොකු බලපෑම් මේ කාලද ඇති න්නෑ. හැබැයිද මේ තත්වය මත රජය බලපෑම් මේ වැද්දිත් විශාල වශෙන් එල්ල කල්ලා තියෙන්නේ. ඒ නිසා. ඊට විරුද්ධව කටයුතු කරන තත්ත්යක් තමයි මෙතන පැවතෙන්න්නේ මේ ජාතික සංගමය තුළත් සහයෝගීත ව්‍යාපාරය යන රජයට තබතුලට සහය දක්වන්නේ නෑහරජේ කිසි දු ක්‍රියාමාර්ගයකට කිසිදු ඔවුන්ගේ නීතියකට යටත් වෙන්න නහැ කියන තත්ත්වයට එනවා ජාතික සංගමයෙන්. හොදායි එක්දසන් විසයක වර්ෂය ජනවාරි වෙනකොට මේ වර්ජනය රට පුරාම් පැතිලෙනවා දෙවුතය දැන් මේ වගේ තත්වයන් ගත්තහම ඇතරම මේවා රටේක් කොනකින් ආරම්භ උහම එක හැම තැනට මෙ යනවා මොකද ජනතාව සියල්ලගේම දැන් අරමුණ වෙලා ති නෙකක් මේ රජයේ මේ කරූර පාලනෙන් මේ දෙවල් වලින් ගැලවෙනක් එනිසා පැහැදිලිය ඇතන දික කියන්නේ එක්දා සමසී විසි එක වර්ෂයේ ජනවාරිමාසය විතර වෙනකොටනිසා හයෝගිතා වර්ජනය සමස්ත රට පුරාම පැතිරෙන මේක කීපදනෙකුගේ ක්‍රියාමාර්ගයක් වැඩ පිරිවලක්න සමස්ත රටේ සමස්තින්දයානුවන්ගේම වැඩ පිළිවෙලක් බවට පත්වෙනම්. හොඳයි ඔන්න එහම් අතකතියාගම විළඟට වැදගත් අපිට සහයෝගීතා වර්ජනය පිළිපඳව. හොයි දැ. විවිත වර්ජන අපි දැක්කනේ ස්වදේශීය ව්‍යාපාර වර්ජන ව්‍යාපර මෙහැම දෙයක්ම අපි කතා කරගෙනවා. දැන් මේ සහයෝගීතා වර්ජනය ගත්තට පස්සේ. පැහැදිලිවම අපිට කියන්න අවයි මේ තුළ මොනවගේ අරමුන්ද තිබ්බේ. එකක් අපි දන්න මේ ව්‍යාපාරවල වර්ජන තුළ තිය අරමුණු විවිධාකාරයි. එන් දුුවපුතේ මේ සහයෝගීතා වර්ජනය ගත්තාම, මේ තුළ මොනවගේ අරුණුද ගැබ්වෙලා තිබ්බේ. පලවෙනිද අපි කියනවා. ඉංග්‍රීසින් ප්‍රධානය කරතිබූ පදවිනාම නම්ගනාමාදිය ආපසුදීම, ංග්‍රසින් ප්‍රධනය කල තිබ පදවිනාම නම්බුනාමාදිය ආපසුදීම. ැන් ඉංග්‍රීසින් ලබාදනම වි පදවිනාම ඒ වගේනබනාම මේ දේවල් ලබාදෙනවා. අපි දකිනවා විශේෂෙන්මවිවිධ... පුද්ගලන්ට විවිධ තනතුරු ලබා දෙෙනව විවිධ අවස්ථා ලබාදනක්ො ඉන්දයානුවන්ටත් මේ අස්ථාාව ටන් විට ලැබුණ මේ ගොග ඉල්ලීම් යට තේ කරතකොට මේ පදවි නාම නම්බුනාම විශේෂමින් යටතේහිටපු මේ ඉන්දියාන උගතුන්ට ලැබන මේ වගේ දේව ඒ අ ඒව බාර ගත්තෙනෑ ඒවා පහු ලබාදුන්න මොකද ඔවුන්ට මේ යටත්වීම ඔවුන්ට ලැබුණ මේ අපකේර්තිය නිසා ඒ ඊට ප්‍රචාර වශයෙන්තමය ඕන ඉදිරි ක්‍රියාත්මක වුණේ පැහැදිලිවම පදවිනාම ඉන් ප්‍රසින් මෙදවල් ලබාද ලති බයාමයම් පුද්ගලයින්ට එතකොට පදවිනාම එ නම්බුනාම ව සැල්ලම ආපසුවයායටම ලබා දුන්න ඒ ටාව වශ නැති බව පෙන්වන්න ඇතං ඕන්ට මේ අයගෙන් යම් විරෝධතාවයක් තියෙන බව පෙන්වන්නඒ අඟට විදේශීය බාණ්ඩ වර්ධනය සින් නවල්ගේ ආර්ථිකය ශක්තිමත් කරගත්තා එ වගේම මේ ක්‍රමාණුකූ ලභාවය ඇති කරන්න රටතුල ඔුන්ගේ රට තුළ පැවතියේ ක්‍රමයන් මෙහි ගොඩනගන්න ඇතරම විදේශය බාන්ඩ විශාල වශයෙන් රටට මේ විදිට ආනයනය කරගත්තා එතකොට ඒ බාන්්ඩ කිසිදු බා්ඩයක්ක් පරි විශේෂෙන් මෙතර බ්‍රරිධාණ බා්ඩක් තිබ යිතකොට මේ බාන්්ඩබ පරිහරණය කිරීම සම්පූර්ණයම වර්්‍යනය කරන්නට අයුතු කලා ඉන්දියානු මොකද ඔුන්ට දේශය බා්ඩ තිෙනවා වශන නි සවුන්ට විශාලවශතාවයක් බා්ඩවල තිබෙන උුන් තනි කරම මේ විදේශය බාන්ඩ වර්ජනය කලාා. ඊළඟට උසාවියඇතුළු රජේ කාර්යාලව වර්ජනය. දැන් අපි දන්නවා ප්‍රතානයන්ගෙන් විතරක් වේපුතේ මේ කාර්යාල රජය බ්‍රිතාාන රජයක් කුණාට බ්‍රරිතාානයන්ගෙන් විතරක් මේ රජය කාර්යාල ඒවගේම අනිකුත් අඩ පිළිවලයන් මෙසි අල්ලම. දවාන්නට අමාරයි මේකට අනිවාරෙන් ඉන්දියානන ඉන්න. මේ සිවිිල් සේව ගත් තතිිදක් පසකකාල්න්න සිවිල් සේවෙට ඉදයානන් බඳවාගන්න ඇතකොට යම්මාකාරයගේ රජේ තනතුරුවලටත් බඳවාගන්න දැන්. ඉන්දියානුවන් මොකද කරේ මේ තමන්ගේ ස්ථානවල තමගි සසේ වාස්ථානවල ඉඳදලම විරෝදධතා මතු කරන්න පටන් ගත්තා. තකොට වර්ජනය කරන්න ගත්ත රජයේ සියලු කටයුතු අඩාලොවන රජ මේ නිලධාරෙන් වර්ජනය කරන්න ගත්තට පස්සේ. ළඟට ව්‍යවස්ථාදායක සභහාවර්ජනය කරා අපි දැක මුල්කාලීන විජාතික සගමඉල්ලියම් තුළ තිබ ව්‍යවස්ථාධායකයට වෙදායකට මෙදල්වලට ඉන්දියානුවන් බඳවා ගැනීමේ ඇ සම් සම්බන්ධ කර ගැනීම කරන්න ඕු විශෂයම ඉන්දයා උගතුන්වා සඳහා කතා කලා ඉතින් ඔන්න දැන් ව්‍යවස්ථාදායක සභහාබත් වර්ජනය කරන්න ගත්ත ඔන්න මේ වදක්නට ලැබුණ මේ වර්නය තුළ ක්‍රියාත්මක වෙච්ච දවල් විදිහට මොනාද දින් මතකතියාගම්මු පළවිින්දේ තමයි පද විනාමින් විසින් ප්‍රධනය කලලා තිබ ඉග්‍රසිෙන් ලැුණු පදවිනාම නම්බුනාමාද ආපසු ලබාදීම ඒවගේම විදේශීය භාන්්ඩ වර්ජනය කිරීම උසාාව ඇතුළු රජය කාර්යාල වර්ජනය කිරීමඉළඟට ව්‍යවස්ථාදායක සභභාව වර්ජනය කිරීම මේවතමයි අපිට දක්ට ලැබුණේ ඉහඟට මෙතන ධ්‍යපිකාතා කරන නැවතත් මහත්මා ගාන්දිීතුමා ඒවගේ CR දස් කියන මේ නායකැන් පිළිබඳු. මේ නායකෝ රටපුරාම සංශාරය කරමින් මේ කියන ප්‍රතිපත්ති තවදුරටත් ක්‍රියාත්ම කරන දේපුතේ නිතරම කටයුතු කරා. දැන් මේ විදිිය වජනයක් පවත්වාගෙන යනකොට අනිවාරෙන්මීට නාතත්වය ගන්නවට පිරිසක් කිඉන්නවඕනේ මේ ක්‍රියාත්මක කරගෙන යන්න මේ වැඩ පිළිවල දියට ගෙන යන්න පිරිසක් කින්නවා හෙනම්. ඒකට තමයි මූලිකත්වය ගත්තේ මේ මහත්මා ගාන්දීතුමා හසයාට දස් වගේ නායකෝ ඒ අය තමයි මේ කියන දේවල් රටපුරා සංචාරය කරමින් ගටපුරාම ්‍යක්ත කරන්නට කටයුතු කළේ. ඔන්න වැදගත් අවස්ථාව අපපි මතක තියාගමු හෙනම් මේ ප්‍යාපාරය මේ වර්ජනයේදී. ්‍රියාකාරී වෙච්ෂ සාමාජකයන් පිළිබඳව එක්කනෙක් තමයි මහත්මා ගාන්දීතුම අනිත් කෙනා තමයි සයාර් දස් මහතා හොඳයි තැ විශේෂමනම මෙතනදි තවදයක් මතක් කරන්න දැන් අප පාඩම පුරාවට විශේෂ ජාතික සංගම යන කතා කරදි විටන් විට විධවාර්රජන විධ වැඩ පිළිවලයන් විධ ක්‍රියාදාමයන් ව්‍යාපාරයන් පිළිබඳු කතා කලා එතකොට මේවාට මූලිකත්වය ගත් පුද්ගලින් ගැනත් කතා කර අපි ගත්තො අපි පැහැදිලිවන්පකොම ස්වදේශික ව්‍යාපාරය මේක තුළ මූලිකත්තය ගත්ත පුද්ගලින් හිටියා දැන් මෙතරනද අපි කතා නො මේ වර්්‍යනය තුළදී මූලිකත්වය ගත් නායකෙන්. මේ අදි වශෙන් සත්‍යයක් ග්‍රහය ත්තො එතනද නායකත්තය ගත් පිරෙස්. මේ අයි පිළිබඳව හොඳ අවබෝධයක් අප ඉතියාගනිමුූ මොකද ප්‍රශ්න පතයේද කෙට ප්‍රශ්නලට විශේෂයෙන් අපිට මේගේ කොටස් ලැබෙන්න්නට තිනද කටඩ වැඩ යම් ව්‍යාපාරයක් හෝ යම්මාකාරය මේ වගේ දෙයක් ලබා දෙන්න පුළන් වර්ජනයක් ලබාදන පුළ ලබාදීල මේ සඳහම් මුලි කත්ය ගත නායකත්වය ගත්ත පුද්ගලයන් කවුද කියලා හවාගන්නට තියෙන්න්න පුළුවන් නැතම් යම් කිසි විනායකයෙක් ලබාදීලා ඒනා අයකෙන් පෙරමුුණ ගත්ත වර්නය හෝ එ වැට පිළිවල පිළිබඳ අපෙන් අහන්න පුළන්තිී. කොයියා කාරෙන් හවත් මේ විශෂය කරනු හරිට අවබෝධ කරගෙන පිලිවලින් ඔලුවේ තියාගත්තොත් මතකෙති ආගර්ත අපිට ඒ වගේ ප්‍රශ්නවලදි කැලින් මුත්තරලියයනට පුළවා හොඳයි නපයම් ඉදිරියටදේපුතේ සියර්දහස් පිළිමඳව කතා කරනි වර්ජන දී මොලිකත්වය ගත්ත පුද්ගලක්විදිහට ඔන්න දැන් අපිට පේනීමේ චායාරෝපය තුලින් සයාර්දාස්ගේ චායාරෝපයක් කතිම් තවද්‍යයක්ම මතා කරන්න ඕන දැන් මම පාඩම දුවලපුතාට කියලා පෙද්දී දොලපුොතායලගේ විශේෂයෙන් අපි දන්නවාේ විශෂ මාලා ර න කෝලවතේ සියල කරුණ අපිසාකර්චාරන නමුොත්ත සහර රූපරාම දුවලපතායට පෙන්වවා එ පෙළපොතේ සහර දෙවල් ක්නට තියනේවාතින නොමත් සහර රූපරාම පෙළපොතේ අපි දක්නට ලැබෙන හමොද පෙළපොට මේ කතා කරන සියලු සිද්ධීන් සහ සියලු පුද්ගලින් පිළිබඳව රපරාම ඇතුළාත් කරන්න හැකිනිසා. අපිට යම් සීමාවක් පෙළපොත නිර්මාණය කරදදි තිය නිසා කෙේනමුත් දුවලපුතලට පාඩමි ගනීමේ දීහි පහසුව ඉගෙනගන්නේ තියන ඒ පහසුව සහ මතක තියාගන්නට පහසුවවෙන්න තමයි මම පාඩම පුරාාවට එන සියලු පුද්ගලයන්ගේ සහ හැකි සියලු සිදුවීම් දොළපුතලට පෙන්වන්න පොළුවන් රූපරාමමාශ පෙන්වට හැකි දේවල් පෙන්වන්න ඉතිං ඔන්න ඒ නිසා ඒ අවබෝධායේ දෙත් ලබාගන්න ඔන්න දැන් අපිට පේන්නේ පෙළපොතය සඳහන් වෙන්න හැබැයි මේ නාමය සඳහන් වනත් ජාය අරූපය ඔන්දැම් බලාගන්න පුළුවන් සියර්දස් මහල්තා තමයි මෙතනද අපට දැක්වෙන මේ වැඩ පිළිවෙලදී විශාල නායකත්‍යයක් ගත්ත පුද්ගලෙක් විදිහට හොඳයි අපි අමු ඉදිරියට මෙතන ද අපිට කියෙන දුව පුතේ දැබේ ජාතික සංගමය අනුගමනය කරපු මේ වගේ අව හිංසාවාදී සටන් ක්‍රම මේ නිසා මොකදනේ රජය මහත් අහසුතාවයකට පත් වනා දැ විශේෂයමදේපුතේ රජය අනුගමනය කළේ මොකක්ද රජය කළේ සටන්කාමී ප්‍රතිපත්ති කියලා ජනතාවට පික්ඩාවක් ගෙන දෙන ජනතාව විනාශයට පත්ව ඉන්දයානුවන්ට අප කීර්තියක් ලක් කන්න දේවත් හැබැයි කොයිම වෙලාක අපට දැන් දක්නට ලැබුණ මේ කරුණ තුලින් අපි දැක්කයි ඉන්දයානුවන් නඋත්සා කලෙන් නැහැ එවන් ඩ තත්ත්වකට යන් ඔවුන උත්සා කලේ අවිිහිංසාවාදී ප්‍රතිපත්තිින් මහත්මමා ගාන්ධිතුමාගේ ප්‍රතිපත්තිය මුල්දුරගෙන යන්න තමයි ඔුන් ත්සාා කලින් නම් මේ නිසා රජයතමයි විටින් විට අපහසුතාවකට පත් වනේ කෙසේ නමුත් මේ සටන් නිසා ජාතික සංගමට වඩ වඩා ජනතාවට සමීගවැනි ඉඩ ලැබුණ දැන් ඇතරම ජාතික සංගමයක් තුළ සියලු ඉන්දිියයානුවන් ඇතුළත් වෙන්න ඇන මේ ජාතික සංගම තුළින්නේ යම් ප්‍රියාකාරී සාමාජිකයන් නායක කොට මේ අ තමයි මට නායකත්වයේ දෙ මේ සලු සකන්්‍යාපාර සඳහා සේලු ක්‍රියාවලින් සකට නායකත්වයදන්නේයයි හැඩයි ජනතාව කියන මේ ශක්තිය වශයයි මේ මොන සංගමයක් තේ බත් මොන නායකෙක් හිටියත් මොකද ජනතාවගේ සහයෝගයෙන් තමයි ඒ අයගේ ඉදිරිිය සහ ඔවුන්ගේ තියෙන මේ එක මුතිභාවය තීරණය වෙන්නේ නම් ජනතාවගේ සහයෝග මේ අයට නිතරම ලැබුණා මේ විශේෂයෙන්ම ජාතික සංගමයට බොහොම සමී පවෙන්නට හැකියාවක් ලැබන ජනතාවට ජනතා වෙනුවෙන් නැත ඉන්දයානුවන් වෙනුවෙන් ඉන්දියාව වෙනුවෙන් මේ අය මේ සටන ගෙන යන්න නිසා. මෙ එෙක්දාසම්ි විශවර්ශය සිටි ඉදාවට නිදහස දිනා ගැනීමේ සටනේදී සමස්ත භාරත ජනතාවම ජාතික සංගමය වටා ගොුණුවෙනවා පිට පේන ලැබුණ සියලු ජනතාව නද වෙන පුළුවන් මුල්කාලේදී අනිවාර එමරච්ජේ තනතුරු ලබෙන නිසා නිලතලයන් ලැබෙන නිසා විධන්දිය අනුවන් තමන්ගේ දේව තමගේ පවලන ඩත්තු කරගන්න වෙන පුළුවන් ඒවගේ අවස්ථාවලද බ්‍රිතානයන්ගේ යායට තේ සේවය කරපු අවස්ථාතිේ බහැද අපිකිවයි තනතුරු නිලනාමහෙමත් නැවත ලබාදමින් ඔවුන් මේ සටන් ව්‍යපාට සහයක දක්ක ඇති අන්න ඉන්දයාන නිදිට උන් එක මතු වෙච්චාකාරේ තමයි අපිට මේ තුලින් පෙනීයන්න ඉතින් කෙසි නමුත් ඒකේ ගෞරවයන්න ඕනේ. මේ සටනය ඉදිරිය ගත්තනායකින්ට සහ විශේෂයම මේ ජාතික සංගමයට හොඳයි දැන් අපි මෙතනදි කතා කර නොදුවෙකපුතේ මේ එක්ද සනසී විශ්වර්ය හොම වැදගත්වර්ෂය කඉන්දයානුවන්ට මේ වර්ෂයෙන් පස්සේ මේ ජාතික සංගමය අනුගමනය කරපු ක්‍රියාමාර්ගයන් මොනබද කියලා ද අපි පෙරදි කතාරන්න ඔන්න නැවතත්තේ නොම ක්‍රියා මාර්ග කියන තැන් අපි ීට ෙරදිී බොම පැහදිලිියෝ කතා කළ ජාතික සංගමේ වසෙන් අනුගමනය කරපු මූලික ප්‍රතිපත්ති නැත්තඟ මුල්කාලේදී ඔවුන්ගේ තිබ එ සරල ප්‍රතිපත්ති මොනවද කියල ැනෙ බොම සාමකාමී ප්‍රතිපත්ති මොනවද කියලා ඔන්න දැන් අපිආයිත් වසරකීල්පයකට පස්සේ. ජාතික සංගමේ දැන්ම ඇතිවෙච්ච තත්ත්වයන් එක්ක ඔවුන් එළඹෙන ගත්ත ක්‍රියාමාර්ග මොනවද කියල තමයි සාකච්ඡා කරන පලවෙනිදේ මෙතනද පැහැදිලිව කියනවා එක්දාසන වි එකවර්ෂයේ සහයෝගිත වර්්‍යන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීම මේක ජාතික සංගම මගින් සිද් වෙච් දෙයක් එනිසා මේ එක පැහැදිලිවේ අයටතීම අපට කියන්න පුළුවන් සහයෝගීතා වර්ජන ව්‍යාපාරයක් කිරීම කොයි කාලයේදද කියලා මතක තියාගන්න ඕනේ එක්දස් නවසය විසි එකවර්ෂයේදී එක්දස් නවසය විසි එකවර්ශයේදී ඊළඟට එක්දස් තමසේ විසි අටවර්ශයේදී ඉන්දියාවේ ආණඩු ක්‍රම ප්‍රත්සංස්කන පිළිබඳව ස්වාබලා නිර්දේශ ලබාදීමට බලධාරින් පත් කළ සීමන් කොමිසමට එරහිව හර්තාල් ව්‍යාපාරයක්න අය ගැෙනයාන. සීමන් කොමිසමට එරහිව හර්තාල් ව්‍යාපාරයක් ගෙනයාම මේකත් ජාතික සංගමය විසින් කටයුතු කරන අඩුගමනය කරන තවත් ක්‍රියාමාර්ගයක් මොකද එක්දසේ විසි අටවර්ශය වෙනකට ඔන්න මේ සහයෝගිතා වා්‍යන ව්‍යාපාරෙන් පික කාලයක් ගියාට පස්සේ. පැහැදිලිවම මේ ඉන්දියාව තුළ ආණඩුක්‍රම් ප්‍රත්සංස් කර ගෙනන්න දුද්සා කරනවා තකට ඒකට අවශ්‍ය නිර්දේශ. ඒකට වෙන්නට අවශ්‍ය දේවල්, යෝජනා චෝදනා මේ දේවල් ලබා දෙන්න පත් කරනවා මේ කොමිසන එතකට එ සීමන් කමිසම කියලලා පි හඳදුන්නනවාවදවේ පපුතේ. ඒ කොමෙසමටනුව තමයි ඉදිිය බොෝදේවල් පරිපානේ තුළ ඉන්දියාවේ මොනවගේ ක්‍රියා මාර්ග ගන්නේ මොවගේදෙවල්ද සිද්ධ ගන්නන්නේ මේ ව ගේ දෙෙවල් තීරණය වෙන්න තිබ. ඒක ටෙරහිව තමයි මේ හර්තාල් ව්‍යාපාරය ගෙනයන්නේ. ඊළඟට එනවා එක්දසම් සසිවිසි අට වර්ශයත නැවතත් එක්දස්්‍රම සිසිට වර්යයේදී ඉන්දියයා වෙස්ියලු පක්ෂ සහභාගී කර ගනිමින් සර්වපාක්ෂික සමලුවක් ැඳවා ඉන්දියාවට ගැලපෙන ව්‍යවස්ථාවක් සම්පාධනය කරන්න පටතු කරනවා. සර්ව පಾක්ෂික හමුදාවක්ැද සමුලුවක් ැඳවලා ඉන්දියාවට ගැලපෙන ව්‍යවස්ථාවක් සම්පාධනේ. දැමතෙක් කල් පැහදිලි අපි දැක්කා බ්‍රිතාන ආ්ಡෝට අශ්‍ය විදිහට තමයි සේල දේල් සිද්ද වනේ ුන්ට වශ පරිාන ඕන්ර, කිසිදු යෝජනාවක් කිසිදු දෙයක් මේ අයතුළෙන් ගත්ත නැහ. ඉන්දයානුවන්තුළෙන්ින් ඇතන් මේ ජාතික සංගමතුලි ජාතික සංගම තිරණය කන්නවා ඕවුන් නිර්මාණය කරනවා. පැහැදිලිවම ඉන්දියාවේ හිටපු සියල්ලු පක්ෂ සහභාගී කර ගැනින් සර්ව පාක්ෂික සමුලුවක් තනි තීරණයක්නේ හැමතිසන් මේ ජාතික සංගමයන්න කියදදි කියන්න ඕනි ඔඕන්ගේ අපි දකිනයක් තමයි ඕන් කොයිවලේවත් තනි ආගම, තනි පක්ෂයක් තනි ජාතියකට. ට සීමාව හැ ඒයගේ මූලික ප්‍රතිපාත්තිවල තිබවාගේ යමතිස්සම එක්හාසවෙලලාතමය ඕන් කටයුතු කළේ තිය නිසාතම මේ සල්ර්පාක්්ික සමුවක් හැදවන්නේ ඒ තුළෙන් ඉන්දාවට හරි යන විදිහ දෙප්‍යවස්ථාවක් ඉන්දියාව මිනිස්සුන්ට ඉන්දයානුවන්ට ආවශ්‍ය වන විදිී්‍යවස්ථාවක් සම්පාදධනය කරන්න උත්සා කර. දි පැහැදිලි එක්ද සන්සි විස්සයෙන් පස්සේ. විසි එක විසි අට කියන වාර්ශෂ තුළ සිද්ධ වනේ මෙන්න මේ කියන ක්‍රියාවලින් කිහිපය නැවතත් බැලොත් විසි එකේදී සහයෝගිතා වර්න ව්‍යපාරයක් පිසාකච්චා කළලා. විසි අටේදී මේ පත්කර පුසීමන් කොමිසමටෙරහිව හරතාල් ව්‍යාපාරය ගෙන ගියා නැවතත් විසි අටේදී සරර්පක්ෂික හමුදාවක් මෙ අයයි කැඳවනම කැඳවල ඉන්දියාවට ගැලපෙන ව්‍යවස්ථාවක් සම්පාර්ධනය කරන්න කටයුතු කරන්න එතනගේ හට ගිහාම එක්දසම්සි විසින් නමය වර්ශීද නවතත්මය ක්‍රියාත්මක වෙනවා මෙහිදී පූර්ණ ස්වරාජ්‍ය සංකල්පය නැත්තන් අපි ෙන ඉදාවට නිදහස ලබා ගැනීමට තිබ්බ ජාතික සංගමය ඇමික අරමුණ බවට පත්කනො ජාතික සංගමය තුළ මොකදද පූර්ණ ස්වරාජ්‍ය සංකල්පය ඉන්දියාවට නිදහස් ලබා ගැනීමට තිබ්බ මේ අවස්ථාව පැහැදිලිවම සංගමයේ ප්‍රධාන අරමුණක් බවට පත් කරගෙන ඒ ක්‍රියාත්ම කරන්න කටයුතු කන්නවා නැවතත්වෙනවා එක්ද සමසය තිහවර්ෂයටති වර්ෂය රජයයටේරහිව සිවිල් නීති කඩකිරීමේ ව්‍යපාරයක් මොවන් සංවිධානය කරනවා එකත් රජය ටේරහිවත් තමයි සෙද්ද කරන්නේ එදාසසය හතලස් දෙකවර්ෂයටීට පස්සෙනවා හතලස් දෙකේදී පැහැ දිලි අපි කියවා. ංග්‍රීයෙන් ඉදාවෙන් පිටවෙනු මේ සටන් පාටය මුල් කරගෙන සත්‍ය ග්‍රහයක් නැවතත් මෝන්ගෙන යනවා එක්දාසම්ස විස්ස සහ හතලිස් හත නිදහස ලැබෙන තුරු කාලය ඉන්දියාවේ ජාතික සංගමේ ඉන්දයාු ජාතික සංගමය බොහොම දැඩ කක්‍ර මාර්ගක ක කියන මෙතනද දඩික්‍රිය මාර්ගයක් කියලා දහස්කරන් දයකුතේ කිසිදුව. හයක් සිදධ වෙන නැත්තම් බලපෑමක් කරන දෙයක් නෙමේ. බොහම ශක්තිමත්ත්‍ර්‍යාපාරයක් ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් ඉන්ද සහ ඉන්දයානුවන්ගේ අරමුණ වෙනුවෙන් සිද්ධ කරන්න කටයුතු කරන. තිඒ මේ අය මූලිකත්වය ගත්ත නිසා තමයි මේ තරම් දුරට සාර්ථකින් ශිෂයම මෙහි නායකයන්ගේ තිබ්බයේ කැපවීම නිසා තමයි සාර්ථකවෙඩකල් අපිට පැහැදිලිව මේ කියන කරුණුකාරන්නා කලින් පැහැදිලනවා. ඉතිං ඔන්න මේකට සිද විශේෂයෙන් අපි දැක්කා. සාකච්චකරදදි වර්ෂා එක්කම ඒ අදාල වර්ෂයයේ සිද්වෙච්ච සිදුවීම මාලාව එහම් පැහැදිලිව විභාගේදී තවත් ඉලක්ක කරගන්න ගොට සක්ත මයින් න මන්ගේද මත කනව ප්‍රශනකරද තොන දලපු දඩ මතක්වේ පාඩමේදක ම කිවගේ කියනකමිවර්ෂාත් එෙක්කයි වර්ෂයේදි සිද්ධවෙච්ච කතාය කුමක්ත් න ජාතික සං මන්ද්‍ය ජාතික සංව සිංගත ක්‍රියාමාර්ක ොක්ද කියන අප මතක තියාගම පෙර කොටස්සිික ෙරහ විශෂ අවධානය ක ම खලම මෙතැ දිිත්නැත බැලෝ එදසම් නම දදිස්වරාජ්‍ය සංකල්පය ඉන්දියාවට නිදහස ලබා ගැනීම දෙෙසාම ජතික සංගමය කටයුතු කන්නවා. එක්ද සසතිහෙදී රජටේර හිව සිවල් නීති කඩ කිරීමේ ව්‍යපාරය සංවිධානය කරනවා එක්දසම් හතලස් දෙේද. ඉංග්‍රීසින් ඉන්දියාවෙන් පිට වෙනු කියන සත්‍යයක් ග්‍රහය. දන් ොදැන් සත්්‍ය ග්‍රහය කියලකයන් මොක්ද කියලා එතකොට සත්‍ය ග්‍රහයක් ආරම්භ කරන්න පටන්යන කිසිනමුත් මේ විදිහේ නොයෙකුත් ව්‍යාපාර සහ මේ ආකාරය ක්‍රියාවලින් සිද්ධ කරන්න එදසුන්සේ විස්ස ඉඳල මේ හතලස් හත්ත කියන කාලය තුළදී විශාල මෙහෙවරක් කරනවා මේ ජාතික සංගමය විසේ. එනන්දුවේපුතේ බොහොම හොඳින් අපිට පැහැදිලි වෙනවා මේ කරුණුකාරණා තුළින් මේ ජාතික සංගමය කැතරම් උත්සාහ කරාද කියන එක මේ ඉංග්‍රීසි පාලනයෙන් නැත්තමේ බ්‍රිතාන්න්‍ය පාලනෙන් රට මුදවාගන්න. ඕන්න. මුල්කාලයේදී මේ අයව මෙතනින් එලවා දමන්නට ඕනේ කියන තත්තේ හිටිය ැතිවුණ. මුල්කාලේ ඉඳලමවුන් උත්සාහ කලේ ඉන්දියානුවන්ට තියනයි අයිතිවාසිකම්. ඉන්දියානුවන්ට තියෙන්න්නාවුවේ. ශක්තිය ඔුන්ගේ රට ඔවුන්ගේ මේ කටයුතු ඔවුන්ගේ යාාර්ථිකය දේශපාලනය සහ ඔවුන්ගේ සංස්කෘතිය. මේ දේවල් රැක ගැනීමට හැකිතා කටයුතු කරන එක. එති ඒකට විටින් විට මේ බ්‍රතානයන් ගෙන් බාධදා ඇති වුණා මෝන් මුල්ල ඉඳලම් අපි දැක්කල මෙතන් මෙතෙක්වලා කතා කරපු කිසිදු කරුණක අපි කතා කරෙන් ඉන්දියානුවන්, සටලට හිල්ල මේ පිරිස් ඝාතනය කරන්නට කටයුතු කලා නැත වැඩිතියන්නට කටයුතු කලාට හැයි අපිට ඒත්ව. ඒ දර්නු තත්ත්වය බ්‍රතාානයන්ගේ පැත්තෙන්නම් දක්නට ලැබුණ විශේෂයෙන්ම මේ කියන විවිධ අවස්ථාවදදී. ඔවුන්ගේ විශේෂ නීති පැනවීම් සහ ඔුන්ගේ විශේෂ වැඩි තැබීම් උස්සේ. ඉතිං ඒතුළින් අපිට පැහැදිලි වෙනවා ඔවුන්ට අවශ්‍යවනේ. මේ කිසි විට කතින්දියාව තුළ ඉඳගෙන ඔවන්ගේ ව්‍යාපාරයකරගෙනන් ඉඩදීලා බලාගෙන හින්දීම විතරක් නෙවෙයි. ඔවන්ට අවශ්‍ය වනේ. උන්ව යටත් කරගෙන ඒ ඔවුන්ට අවශ්‍යවාසී ඒ දේවල් ලබා ගැනීම කියනෙ එක. කෙස නමුත් බොහොම හොඳින් අපි මේ කොට ස්තුලින් අවබෝධයක් ලබාගත්තා. ඉදියානෝ ජාතික ව්‍යාපාඩය කැතරම් දායකත්වයක් මේ නිදහස දිනාගැනීමේ සටන වෙනුවෙන් සිද්ධ කලාද කියන්නේ එකඉතින් හෙනදුවපුත මේ කරුණු හරිම වැදගත් මම මේ පාඩම පුරාවට දුවලපුතාට තැනින් තැන විටින් විට පෙන්නවා මේ කියන වර්ෂ වැදගත් මේ නාම වැදගත් නිසිදුවීම් සහ මේ කියන්න වූ කොටස් වැදගත් කියනක ඉතිං ඒ කොටස් කටී වැඩි අවධානයක් අපි යොමු කරමු මොකද නිතරම ඒ කිය කොටස් ගත්තහම් දදුලපුොතාලට පෙනෙඒ ප්‍රශ්න කරද්දිී ප්‍රශ්නවලට විශේෂ අවධානයක් යොමු කරන්නේ ඔය කොටස් මුල් කරගෙන. තිෙ නිසා ඒක කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් න්න මේවා හොහොම හොඳින් මතකරයාගානිමු ඇතකොට ඉදිරි කොටස් කරගෙන යද්දී. අපිට පහසුයි මේ මූලික කොටස් පිළිබඳව හොඳ අවබෝධයක් තියන එක. එහෙනම් දොපුුතේමැතනින් මේ දේවල් අවසානය හමොකද. බලන්න ඕන අපි මෙතනින් එහාට කොයි ආකාරෙන්ද තවදුරටත් මේ ජාතික සංගමය සහ මෙහි ක්‍රියාකාඩී සාමාංජිකයන් මෙ නිදහස සම්පූර්ණ වශයෙන් ජනාගෙනින් දැන් තවමත් අපිට පේනවා මේ කතා කරීගයන කොටස් තුලදී සම්පූර්ණ නිදහසක් පූර්ණ නිදහසක්තාම ලැබි ලනැහැ. තමත් ඔවන් දිනාගෙන ය මේ ව්‍යාපාරය තුළ අරගලයක් කරමිගින් එෙනම් මෙ පූර්ණ නිදහස අවසානය දිනාගැනීම තැක් මේ සටන කොහොම දගිය. පිළිබඳර හොඳ ඔබෝධයක් ලැබාගන්න පි ඊළඟ කොටසිල් නැවත හක්මමෝ. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩප ුකේන් YouTube නාලිකව සස්කරයි් කරන්න අලු ෙ චනලේ එකතුවෙන පාටම් මාලා තැනගන්න. බෙල්පත්න කොබල තියා ගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන් වඩ ලොකු න් Onlineයින් පාසල DPන්.